දියවැඩියාව රෝගියෙකුට තියෙන ලොකුම ගැටලුවක් තමයි දියවැඩියාව කියලා රෝගේ අඳුරගත්තාම තමන්ට කොහොමද මේක ආහාර වලින් විතරක් අපිට පාලනය කරගන්න පුළුවන්ද නැත්නම් මේකට මේ බෙහෙත් ගැනීමත් අත්‍යවශ්‍යද නැත්නම් ආහාර විතරක් පුළුවන්ද මේ තත්ත්වයෙන් මිදෙන්න කියන එක තමයි එක ගැටලුවක් බවට පත් වෙන්නේ. දැන් මේකෙදි අපිට ඇත්තටම මේ සාමාන්‍ය දියවැඩියා රෝගීගේ ආහාර පාලනය ගත්තාම මේකේ රෝගී රෝගියාගේ පුද්ගලයාගේ පුද්ගලයා මත රඳාපවතින. ඒ කියන්නේ මේක ඒ පුද්ගලයාගේ තියෙන රුධිරයේ තියෙන සීනි මට්ටම ඊට අමතරව තියෙන අනිකුත් අවදානම් තත්ත්ව මේ හැම එකක් ගැනීම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේක නිසා සාමාන්‍යයෙන් ආහාර කියන එක මේ ප්‍රතිකර්මී එක අංගයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම දියවැඩියා රෝගීගේ ආහාර පාලනය ඉතාමත්ම වැදගත් වෙනවා. ප්‍රතිකාර ගන්නවා වගේම ආහාර පාලනයත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒකදී අනිත් ප්‍රශ්න තමයි කියන්නේ ආහාර පාලනය කියලා කිව්වහම හුඟක් වෙලාවට දියවැඩියා රෝගියෙකුට එන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට මෙතනින් පස්සේ දියවැඩියාව කියලා අඳුරගත්තාට පස්සේ අපිට ආහාර ගන්න පුළුවන්ද කියන එක. ඒ කියන්නේ අපිට මොන ආහාර වර්ගද ගන්න පුළුවන් හුඟක් අයට තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපිට දියවැඩියාව හැදුනා දැන් මෙතනින් පස්සේ අපිට කෑම ගොඩක් කන්න බෑ මෙතනින් අපිට පස්සේ කෑම ඉවරයි කියන එක තමයි හුඟක් වෙලාට එන මේ සංකල්පය. ඉතින් මෙතෙන්දී අපි බලන්න ඕනේ මොනවද මේ ආහාර වර්ග අපි කාණ්ඩ වශයෙන් අඳුරගත්තාම මොන වගේ ආහාර වර්ගවලද සීනි බහුලව තියෙන්නේ මොන වගේ ආහාර වර්ගද එතකොට අපි පාලනයක් කිරීමට අවශ්‍ය වෙන්නේ කියලා. දැන් මේකෙන් කියන්නේ ආහාර ගන්න බැහැ කියන එකක් නෙමෙයි මෙතින්ද කියන්නේ. ඉස්සර කාලේ අපි කිව්වා දියවැඩියාව ආහාර වේලක් කියලා හැඳින්නුවා. දැන් ඇත්තටම දියවැඩියාව ආහාර කියලා එහෙම කාණ්ඩයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් කරන ආහාර වේලක් දියවැඩියා රෝගියෙකුටත් ආහාරයට ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා දියවැඩියාව ආහාර කියලා විශේෂිත ආහාර කාණ්ඩයක් වෙන් කරන්නේ නැහැ. දැන් මෙතෙන්දී අපි බලන්න ඕනේ මොන වගේ ආහාරවලද සීනි අඩංගු වෙන්නේ කියලා. මොන වගේ ආහාරද අපි ඒ ප්‍රමාණ අනුව ආහාරයට ගන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මෙතෙන්දී ආහාර කාණ්ඩ වර්ග පහක් තියෙනවා සීනි අඩංගු. එක ආහාර කාණ්ඩයක් තමයි අපි දන්නේ අපේ ධාන්‍යමය. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි කන බත්, පාන්, එහෙම නැත්නම් හාල් පිටි සහ පාන් පිටි කෑම වලින් හදන ආහාරවල. මේක එක ආහාර කාණ්ඩයක්. මේකේ සීනි අඩංගුයි. ඊට අමතරව දෙවැනි ආහාර කාණ්ඩේ තමයි පළතුරු. පළතුරු වලත් සීනි අඩංගුයි. තුන්වෙනි ආහාර කාණ්ඩේ කිරි. කිරි සහ කිරි අදාළ ආහාර. ඒ කියන්නේ යෝගට්, හුදෝපු කිරි මේ වගේ ආහාර වලත් සීනි අඩංගුයි. හතරවෙනි ආහාර කාණ්ඩේට එන්නේ පියලි වර්ග. ඒ කියන්නේ කව්පි, මුං ඇට, කඩල, පරිප්පු මේ ආහාර වලත් සීනි අඩංගුයි. ඊට අමතරව අපි හැමෝම දන්නවා සීනි දාපු ආහාර වල සීනි තියෙනවා. දැන් මේ ආහාර කාණ්ඩ පහේ තමයි එතකොට සීනි තියෙන්නේ. දැන් එතකොට අනිත් ආහාර වර්ග එළවලු, පලාකුළ මේවා ඇත්තටම ඉතා අතිවිශාල ප්‍රමාණයෙන් සීනි නෑ. හුඟක් ඒවා සීනි ඉතාමත්ම අවමයි. ඉතින් ඒක නිසා අර සීනි තියෙන ආහාර කාණ්ඩ පහ ගැන තමයි අපි වැඩිපුරම සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙන්නේ. එතකොට ඊළඟ තියෙන ප්‍රශ්න තමයි දැන් මේවා මේ ආහාර අපිට කොයි විදිහින් ආහාරයට ගන්න ඕනේ කියන එක ඊළඟට එන ගැටලුව දිවැඩියා රෝගී. දැන් මේකෙදී අපි තියෙන්නේ සාමාන්‍යයෙන් හැම පුද්ගලයෙකුටම එක එක පුද්ගලයා මත තමයි තමන්ගේ ආහාරය පාලනය කරගන්න අවශ්‍ය වෙන. ඒකට අවශ්‍ය වෙනවා තමන්ගේ වයස. තමන් පිරිමි කෙනෙක්ද ගැහණු කෙනෙක්ද යන මේ භාවය අනුව. ඊට අමතරව තමන්ගේ ක්‍රියාශීලී භාවය අනුව. සමහරලාට සමහර පුද්ගලයෝ ඉතාමත්ම ක්‍රියාශීලී අය. බර උසුලනම ඒ වගේ ගොඩක් ක්‍රියාශීලී පුද්ගලයෝ. සමහරු ක්‍රියාශීලී නැහැ. එකතන ඉඳගෙන වැඩ කරන පුද්ගලයෝ තමයි හුඟක් අයගේ ඉන්නේ. ඉතින් එහෙම අනුව ඒ කියන්නේ තමන්ගේ ක්‍රියාශීලී භාවය අනුව වෙනස් වෙනවා. ඉතින් මේක නිසා තමයි අවශ්‍ය වෙන්නේ තමන්ගේ ආහාර වේල තමන්ගේ පුද්ගල මට්ටමින් පාලනය කර ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතෙන්දී ඇත්තටම විශේෂිත උපදේශයක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට තමන්ට රෝගයක් නිසෙස පාලනය කරගෙනම ආහාරත් අපිට අවශ්‍ය ප්‍රමාණ වලින් ඒ වගේම තමයි හැම ආහාරයක්ම අපිට ආහාරයට ගන්න පුළුවන්. ඒ කියන්නේ සමහරලාට විශේෂයෙන් උත්සව වගේ අවස්ථාවලදී තියෙන ලොකුම ගැටලුව තමයි අපි දැන් උත්සවයකටත් යන්න බෑ මොකද දියවැඩියාව තියෙන නිසා අපිට ආහාර ගන්න බැහැයි කියන සංකල්පය ගොඩක් වෙලාවට ඔළුවේ බලපවත් වෙනවා. ඉතින් මෙතෙන්දී උත්සවයකට ගිහාම අපි පැන් රස කෑම දැක්කාම මේ පැන් රස කෑමත් අපි සීමා ප්‍රමාණයෙන් කන්නේ කොහොමද කියන එක ඉගෙන ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඉතින් මේකෙදි එකත් වැදගත් වෙන්නේ මොන වගේ කොහොමද ඒක පුද්ගලයා මත මේ සීනි කෑම වර්ග වුණත් අපි කෑම කොයි වෙලාවටද කොයි ප්‍රමාණවලින්ද ගන්න කියන එක වැදගත්. උදාහරණයක් විදිහට අපි සාමාන්‍යයෙන් අපි ගත්තහම අපි අතුරුපස ගත්තහම අපේ ලංකාවේ දින අතුරුපස හුඟක් ඒවා සීනි බහුල අතුරුපස තමයි තියෙන්නේ. ඉතින් මේ අතුරුපස අපි ප්‍රධාන කෑම වේලක් එක ආහාරයට ගත්තහම
එතකොට මොකද වෙන්නේ? අර ප්‍රධාන ආහාර වේලවල අපි සාමාන්‍යයෙන් දෙන බත් සහ විශේෂයෙන්ම අපි බත් කන බත් තමයි වැඩි ප්‍රමාණයක් කන්නේ. බත් කන නිසා බත්වල තියෙන සීනි ප්‍රමාණයට උඩට මේ අතුරුපසේ තියෙන සීනිත් වැඩිචාම සීනි අතිවිශාල ප්‍රමාණයෙන් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවකට දැන් මේ අතුරුපස කියන ඒවා හුඟක් වෙලාවට සීනි බහුල අතුරුපස විශේෂයෙන් ඊටත් අමතර පළතුරු වර්ග වල තියෙන සීනිත් හින්දා ඒක ප්‍රධාන ආහාර වේලක් එක්ක මේ වගේ ආහාරයක් ගත්තාම තන සීනි වැඩි වීමේ ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා තමයි ඒ වගේ ආහාර එතකොට අතිරේක ආහාර විදිහට ගන්න පුළුවන්. එතකොට ඒක ප්‍රධාන ආහාර වේලේ සීනිවලට බලපන්නේ නැහැ. දැන් මේ විදිහට අපිට පුළුවන් එක එක පුද්ගලයානුව මේ ආහාරයේ කොහොමද සීනි වැඩි නොවි නමුත් ආහාරත් අපිට හැම ආහාරයක්ම ආහාරයට අරගෙන ඒ ආහාරයත් එක්ක අපි අවශ්‍ය ප්‍රමාණයට ලබා ගන්න එක ගැන ඉගෙන ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා දියවැඩියා රෝගියෙක් වුණාම. මොකද අපි දියවැඩියාව හැදිච්චාම මේ රෝගයත් එක්ක ජීවිතේ හැම කාලෙකම ජීවත් වෙන්න අවශ්‍ය වෙනවා. එතකොට අපි හැම ආහාරයක්ම කොහොමද අපි ආහාරයට ගන්න කියන එක ඉගෙන ගන්න එක ඉතාමත්ම වැදගත්. අනිත් එක තමයි විශේෂයෙන්ම පළතුරු වර්ග ගැන කතා කරනකොට පළතුරු වල එක එක පළතුරු වල විවිධ පළතුරු තියෙනවා. මේ හැම පළතුරක්ම අපිට දියවැඩියාව කියලා මේ ආහාරයට ගන්න පුළුවන්. නමුත් මේ හැම පළතුරකම තියෙන සීනි ප්‍රමාණය පළතුරෙන් පළතුරට වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඒ සීනි ප්‍රමාණය අනුව තමයි අපි නිර්දේශ කරන්නේ මෙච්චර ප්‍රමාණයක් පළතුරු වලට එක ආහාර වේලකට ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක ඒ හැම පළතුරු ප්‍රමාණය නිර්දේශ කරන්නේ ඒකේ තියෙන සීනි ප්‍රමාණය අනුව. ඉතින් සමහර වෙලාවට දැන් ආහාරයට ගන්න පුළුවන් සමහර පළතුරු වර්ගවල ප්‍රමාණය ටිකක් වැඩි වෙන්න පුළුවන්, සමහර පළතුරු වර්ගවල ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. මොකද ඒකේ තියෙන සීනි ප්‍රමාණය අනුව ඒක ඇත්තටම ඉගෙන ගැනීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. මොන පළතුරු වර්ගද වැඩිපුර කන්න පුළුවන්, මොන පළතුරු වර්ගද අඩුවෙන් කන්න පුළුවන්, අනික පළතුරු කොයි වෙලාවකද කන්න ඕනේ කියන එක වැදගත් වෙනවා. ඉතින් මේකෙදි කියන්නේ අපි විදිය වැඩියාව තියෙනවා නම් මේ පළතුරු වර්ගය කන්න එපා කියලා දෙයක් නැහැ. නමුත් කන ප්‍රමාණය තමයි අපි දැනගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක ඊළඟට තියෙන ලොකුම ගැටලුව තමයි බත්. මං හිතන්නේ අපි බත් ආහාරයට ගැනීමේදී අපේ ලංකාවේ හාල් වර්ග විවිධාකාර හාල් වර්ග තියෙනවා. දැන් මේකෙන් හුඟක් වෙලාවට අපේ මතයක් තියෙනවා දිවැඩිය වැදුනහම රතු කැකුළු හාල් විතරක් ආහාරයට ගන්න ඕනේ කියන මතයක් පවතිනවා. ඇත්තටම දැන් බත්වල තියෙන බත්වල අපේ තියෙන මේක තමයි අපේ ප්‍රශ්නේ තියෙන්නේ. බත්වල තියෙන පිෂ්ඨයේ ප්‍රමාණය, කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය, ඒකේ තියෙන සීනි ප්‍රමාණය ටිකක් වැඩි. ඉතින් මේ සීනි ප්‍රමාණය වැඩි නිසා බත්වල ගන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව මේ බත්වල තියෙන ඇටේ ස්වභාවය, ඇටේ තියෙන සයිස් එක, එතකොට ඒකේ තියෙන කුරුට්ට ප්‍රමාණය, මේම අනුව අපේ සීනි ඇඟට උරා ගන්න ප්‍රමාණය වෙනස් වෙනවා. නමුත් ඊටත් අමතරව අපි බත් කියන එක නිකන් බත් විතරක් තනියම කන්නේ නැහැ. බත් අපි හැමතිස්සෙම කන්නේ මොනවාරි එළවලු සහ අනිකුත් ආහාර වර්ග එක්ක තමයි කන්නේ. එතකොට ඒවැ තියෙන කෙදි ප්‍රමාණයක් නිසා සමහරලාට අර ඇඟට සීනි උරා ගැනීම ටිකක් පාලනය කිරීමක් සිදු වෙනවා. ඉතින් මේකෙදි අපි විශේෂයෙන්ම හුඟක් වෙලාවට කියන්නේ පුංචි ඇට තියෙන හාල් වර්ග පාවිච්චි කරන්න එපා. මොකද පුංචි ඇට තියෙන හාල් වර්ග ඉතාමත්ම ඉක්මනින් දිරවනවා. දිරවලා ඉතා ඉක්මනින් අවශෝෂණය කරගෙන සීනි මට්ටම රුධිරේ වැඩි කරන්න තියෙන හැකියාව වැඩි. නමුත් ඇට ටිකක් දිග, ටිකක් මහත වගේ තියෙන හාල් වර්ගවල ටිකක් ඊට වැඩිය ලේසි ටිකක් වෙලා යනවා ආහාර දිරවා ගැනීමට සහ උරා ගැනීමටයි සීනි වැඩි වීමට. ඉතින් මේක නිසා අපිට ගත්තාම ඕනෑම හාල් වර්ග විශේෂයෙන්ම තඹපුහාල් ඉතාමත්ම හොඳ වෙනවා. හුඟක් වෙලාවට නාඩු වර්ග, නාඩු වගේ හාල් හොඳයි. ඊට අමතරව කැකුළු හාල් ආහාර, රතු කැකුළු හාල්, සුදු කැකුළු හාල්, මේ හැම දෙයක්ම කන්න පුළුවන්. හුඟක් වෙලාවට පුංචි ඇට තියෙන හාල් වලින් පොඩ්ඩක් මදක් ඉවත් වෙන එක හොඳයි. මොකද පුංචි ඇට තියෙන හාල් සමහර වෙලාවට කාපුවාම අපි අර කියන ප්‍රමාණ වලින් කාපුවාම ඉතාමත්ම ඉක්මනින්ම බඩිකිනි හැදෙනවා. එතකොට අර කරන ඛණ්ඩ ඒකට අවශ්‍ය පොඩි ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් ඛණ්ඩ නිකම්ම පෙළඹෙනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම තමන්ගේ සීනි පාලනය කර ගැනීමට බැරි වෙනවා. ඉතින් මේක නිසා තමයි හාල් වර්ග සේරීමේදී අපි වැඩිපුරම බලන්න ඕනේ විශේෂයෙන්ම කීරි සම්බ වගේ පුංචි ඇට තියෙන හාල් වලින් අපි පොඩ්ඩක් මදක් ඉවත් වෙන්න ඕනේ. නමුත් අනිත් ඕනෑම හාල් වර්ගයක් අපිට සමස්යක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තමයි ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ දියවැඩියා රෝගියෙකුට මොනවද අපි අමතර ආහාර විදිහට, ඒ කියන්නේ අතිරේක ආහාර විදිහට ප්‍රධාන ආහාර වේල දෙකක් අතරට ගන්න ඕනේ ආහාර මොනවද කියන එක. ඇත්තටම කියතොත් වැඩිහිටියන්ට අතිරේක ආහාර ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි අපිට ඇවිල්ලා තියෙන ලොකුම ගැටලුව. මොකද
වැඩිහිටියෙකුට අවශ්‍ය වෙන ප්‍රධාන ආහාර වේල් තුන උදේ ආහාරය, දවල් ආහාරය, රාත්‍රී ආහාරය විතරයි. නමුත් අතිරේක ආහාරයට ගන්න පෙළඹීම නිසා තමයි අද අපිට මේ අධිබර සහ තරබාරුකම ඇති වෙලා තියෙන්නේ. මොකද අපි අනවශ්‍ය විදිහට වැඩි ප්‍රමාණවලින් ආහාරයට අරගෙන තියෙනවා. එතකොට දැන් ඒක නිසා අපි හැමතිස්සෙම සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම හුඟක් වෙලාවට මේ දීවැඩියාව තියෙන රෝගී හුඟක් අය එක්ක අධිබරෙන් එක්ක තරබාරුකමින් පෙළෙනවා. ඊටත් අමතරව ඒගොල්ලන්ට තියෙන අනිත් ගැටලුව තමයි ඉදිරියේදී ඒගොල්ලන්ට හෘද රෝග සහ අනිකුත් හැදෙන්න තියෙන සංකූලතා රෝගවල සංකූලතා වල හැදෙන්න තියෙන හැකියාව ඉතාමත්ම වැඩි. ඉතින් ඒක නිසා මේ අනවශ්‍ය විදිහට අමතර ආහාර ගැනීම පාලනය කර ගැනීමත් ඉතාමත්ම වැදගත්. එතකොට අපි හැමතිස්සෙම බලන්න ඕනේ මේ අමතර ආහාර වලට අපි මොනවද සුදුසු ශරීරයට හිතකර ආහාර අපි ලබා ගන්නේ මේ අර සංකූලතාවලිනු බේරිලා ඉන්න පුළුවන් සුදුසු ආහාර මොනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. දැන් මෙහෙම ගත්තාම ඇත්තටම තියෙන ආහාර ගත්තාම එකක් තමයි ඇට වර්ග. ඇට වර්ග කියලා මම කියන්නේ විශේෂයෙන්ම රට කජු. එතකොට ඒ වාගේ ඒවා මේ තියෙන විශේෂයෙන්ම තෙල් වර්ග. මේකේ තියෙන මේ හිතකර තෙල් වර්ග, හෘදයට හිතකර තෙල් වර්ග ටිකක් වැඩි. දැන් අපේ සාමාන්‍ය සමස්යක් විදිහට ලංකාවේ ආහාරයේ අපි හෘදයට හිතකර තෙල් වර්ග තියෙන ආහාර ගන්නවා ගොඩක් අඩුයි. ඉතින් ඒ වාගේ ආහාර එකතු කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. නමුත් ප්‍රමාණවල මේමයි වැදගත් වෙනවා. මේ ප්‍රමාණ විදිහට අපි කියන්නේ අඩුම ගානේ තේ හැඳි දෙකක ප්‍රමාණ, මේස හැඳි දෙකක විතර ප්‍රමාණය රටකජු ගත්තොත් තමයි ප්‍රමාණවත් වෙනවා. ඒකත් අතිවිශාල ප්‍රමාණය වලින් රටකජු කෝණි ගණන් කන්න හොඳ නැහැ. ඊළඟට තමයි තියෙන්නේ අනිත් එක තමයි හොඳ මේම එකක් තමයි තලගුලි. තලගුලි වලත් තියෙන්නේ විශේෂයෙන්ම තලවල තියෙනවා මේ හොඳ හෘදයට හිතකට තෙල් වර්ගයේ බහුලව තියෙනවා. නමුත් මේ තලගුලි හැදීමේදී මේකට අතිවිශාල ප්‍රමාණ වලින් සීනි දැම් තමයි අවම කරගන්න ඕනේ. ඒකට සුළු සීන් ප්‍රමාණයක් දා, සුළු මොන හරි පැණි රස ප්‍රමාණයක් දාගන්න පුළුවන්. නමුත් ඒකෙන් අපි ඒවත් විශේෂයෙන් මේ අතුරු මේ මැද්දට ආහාර අමතර වේල විදියට ගන්න එක ඉතාමත්ම ප්‍රමාණවත් වෙනවා. මොකද මේවෙන් අපිට තියෙන හිතකර ද්‍රව්‍ය ඇඟට එන එක වැඩි වෙනවා. දැන් මේ මාගේ ඒවා තමයි. අනිත් එක තමයි දැනට අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ අමතර ආහාර විදියට බිස්කට්. දැන් බිස්කට් ගැනීමේදී තියෙන ප්‍රශ්නේ තමයි බිස්කට් හැදීමේදී හදන්න තෙල් මාජරින් අවශ්‍ය වෙනවා, පිටි අවශ්‍ය වෙනවා. ඊට අමතරව සීනි, සමහර බිස්කට් වල සීනිත් එකතු කරනවා. ඉතින් මේ අඩංගු ද්‍රව්‍ය වලින් වක්කලාට සීනි ප්‍රමාණය වැඩි කරන්න තියෙන හැකියාව වැඩි වෙනවා. නමුත් ඒ වගේම තමයි ඒකේ තියෙන පිටි සහ සීනි සහ මාජරින් හින්දා මේවට අපිට අනවශ්‍ය විදියට ඇඟට ශක්තියකුත් හම් වෙනවා. මේ ශක්තියෙන් ගොඩක් වෙලාට මේ අධිබර සහ තරබාරු බවට පත් වෙන්න තියෙන හැකියාවත් වැඩි. ඉතින් ඒක හින්දා තමයි අපි සුදුසු ආහාර අමතර මේ අමතර ආහාර අවශ්‍ය ආහාර වේල මොනවද කියන එක තීරණය කර ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. අනිත් එක තමයි හොඳම තව ආහාරයක් තියෙනවා අලිගැටපේර. විශේෂයෙන්ම අලිගැටපේරවල ගත්තාම මේකේ අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. අර ඔලිව් කියන බල තියෙන මගේම තෙල්, ඒ කියන්නේ අපේ හෘදයට හිතකර තෙල් වර්ග තෙල් මේකේ බහුලව තියෙනවා. දැන් මේමත් ඇත්තටම විශේෂයෙන්ම අමතර ස්නැක් වලට අතවම් මේ අතරමැද ආහාර වේල් වලට පාවිච්චි කරන්න ඉතාමත්ම සුදුසුයි. ඒ වගේම තමයි අනිත් එක විශේෂයෙන්ම දියවැඩියා රෝගියෙකුට එන්න තියෙන සංකූලතාව ගොඩක් වැඩි හින්දා තමන්ගේ ආහාරවලට විවිධත්වයක් එකතු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් අපි විවිධත්වයක් කියලා කියන්නේ හැමදාම බතුයි මොකක් හරි එළවලුකුයි මොකක් හරි මාළු කෑල්ලකුයි කන එක නෙමෙයි. අපි කන එළවලු වර්ගවලත් පාට ඒවා තියෙන එළවලු ජාති මේ හැම එකක්ම වැදගත් වෙනවා. මොකද මේ එළවලුෙන් එළවලු වල එළවලුවේ තියෙන පාටට විශේෂයෙන් පලාකොළ වල වුණත් ඒකේ තියෙන පාට, කොළ පාට, ඒකේ තියෙන රතු පාට, දම් පාට මේ හැම එකකම තියෙනවා විශේෂ පෝෂ පදාර්ථ. මේ පෝෂ පදාර්ථ වලින් හුඟක් වෙලාවට අපේ ලෙඩ රෝග වලින් එන සංකූලතා ඒ වගේම පිළිකා වර්ග මර්ධනය කර ගැනීමට ගොඩක් උදව් වෙනවා. විශේෂයෙන් දියවැඩියා රෝගීන්ට තියෙන ලොකුම ගැටලු තමයි ඒගොල්ලන්ට ගොඩක් සංකූලතා එන්න තියෙන හැකියාව වැඩි නිසා අපි හැමතිස්සෙම බලන්න ඕනේ ඒව අවම කර ගැනීමට. විශේෂයෙන් මේ ඒ වගේ ඒ ආහාරවල තියෙන කෙඳි වර්ගවල, මේ කෙඳි වර්ගවලිනුත් ගොඩක් දියවැඩියා රෝගීන්ට ලොකු රුකුවහලක් හම්බ වෙනවා. ඉතින් ඒක මේ හැම තිස්සෙම අපි බලන්න ඕනේ අපේ ආහාරවලට. එතකොට විවිධ පාට එකතු කරගන්න, විවිධ එළවලු වර්ග එකතු කරගන්න, විවිධ පලාකුළ වර්ග එකතු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේක හුඟක් වෙලාවට සීනි පාලනය කර ගැනීමටත් ගොඩාක් දුරට උපකාරී වෙනවා. මොකද සීනි උරා ගැනීම මේවන් හුඟක් වෙලාවට පාලනය කරනවා.
අනිත්‍යක තමයි ආහාර ප්‍රමාණ. දැන් විශේෂයෙන්ම ආහාර ප්‍රමාණ ගත්තහම ආහාරවල හැම ආහාරයකටම ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ අපිට අසීමිත ප්‍රමාණවලින් ආහාර කන්න ඒ කියන්නේ දැන් අපි බත් පිඟානක් විතර ගත්තොත් අපේ බත් පිඟානේ අපි කියන්නේ දියවැඩියා රෝගීෙක් නම් හරියට තමන්ගේ පිඟානෙන් 10% භාගයක් විතර තමයි දාන්න ඕනේ කියලා හිතන් භාගයක් විතර බත් කන්න අවශ්‍ය වෙනවා. ඉතිරි ටික ඒකේ අවශ්‍ය වෙනවා අපිට ප්‍රෝටීන් ප්‍රමාණයකුත් අපේ ආහාරයට අවශ්‍ය වෙනවා. දැන් ඒතර ප්‍රෝටීන් ප්‍රමාණයකදී අපි බලන්න ඕනේ ප්‍රෝටීන් කියලා අපි කියන්නේ එක්කෝ මත්ස් මාංශ එහෙම නැත්නම් එළවලු කණක් කියන නම් එළවලු ප්‍රෝටීන් වලදී අපි එන්නේ කව්පිය මුං ඇට කඩල පරිප්පු වගේව තමයි වැටෙන්නේ. ඒතර මේකෙදී අපි හරියට සැලකිලිමත් වෙනවා. මොකද පරිප්පු මුං ඇට කඩල කනකොට මේකෙත් සීනි ප්‍රමාණයක් සෑහෙන්න තියෙනවා. මේක ප්‍රෝටීන් උත් තියෙනවා සීනිත් තියෙනවා. ඒක නිසා අපි ඒ පැනමේදී ආහාරයට ගැනීමේදී මේක පාලනය කර ගැනීමක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අති විශාල ප්‍රමාණවලින් අපිට කන්න බෑ. අති විශාල ප්‍රමාණවලින් කන්න ගත්තොත් අපි දන්නේ නැතුවම අපේ සීනි ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඒකට අවශ්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි කොච්චර ප්‍රමාණවලින්ද අපි මේව ආහාරයට ගත යුත්තේ කියලා. විශේෂයෙන්ම අපි ආහාර පිඟානක ගත්තාම පලාකුලයක් සහ එළවලුවක් අඩංගු වීම ඉතාමත්ම වැදගත් වෙනවා. දෛනික දිනපතා ගත්තොත් අපේ දිනපතා ආහාරයක අපි කියන්නේ අඩුම ගානේ පුද්ගලයෙක් අපේ අනිකුත් අපි එක රෝගයක් හදිච්චාම අනිකුත් රෝගවලින් වැළකී සිටීමටත් අවශ්‍ය වෙනවා. ඊටත් අමතරව දිවෙඩියාව පවුලක තියෙනවා නම් දිවෙඩියාව නොහැඳී සිටීමටත් වැදගත් වෙනවා. ඉතින් මේකෙදී එකක් වැදගත් වෙන්නේ අපි දිනපතා අපේ ආහාරවලට අඩුම ගානේ එළවලු වර්ග දෙකක් එකතු කිරීම ඉතාමත්ම අවශ්‍යයි. මේ එළවලු වර්ග දෙකෙන් අපි කියන්නේ එකක් කහපාට එළවලුවක් වෙනවා නම් හොඳයි, අනෙත් එක කොළපාට එළවලුවක් වෙනවා නම් හොඳයි. ඊට අමතරව පලාකුළ අඩුම ගානේ හැඳි තුනක්වත් මේස හැඳි තුනක ප්‍රමාණයක්වත් අපි අපේ ආහාරයට එකතු කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. ඊටත් අමතරව අපි කියන්නේ බිත්තරයක්. ඒ කියන්නේ විශේෂයෙන්ම මාංශ වර්ගයේ තියෙන ප්‍රෝටීනයක් ආහාරයට එන එකෙන් හුඟක් වෙලාවට ඒ අපිට අවශ්‍ය අපේ විශේෂයෙන්ම මාංශ පේශි වර්ධනය කර ගැනීමට මේක ගොඩක් උපකාරී වෙනවා. මොකද දියවැඩියා රෝගියෙකුට මාංශ පේශි වර්ධනය කර ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද මාංශ පේශි හොඳින් පවත්වාගෙන යනකොට ඒගොල්ලන්ට රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය පාලනය කර ගැනීමටත් ඒක ඉතාමත්ම උපකාරී වෙනවා. ඒකින්ද විශේෂයෙන්ම අවශ්‍ය වෙන හොඳ වර්ගයේ ප්‍රෝටීන ප්‍රභවයක් තමන්ගේ ආහාරයට එකතු කර ගැනීම. එතකොට මේකෙන්දී අපි අනිත් එක තමයි කිරි පානය කිරීම. දැන් මම ඉස්සෙල්ලා කිව්වා කිරිවලත් ඇත්තටම සීනි තියෙනවායි කියලා. එතකොට කිරිවල සීනි තියෙන නිසා අපි කිරි පානය කිරීමේදී අපි හැමතිස්සෙම මේක සීමා කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම කිරි පිටි පානය කිරීමේදී අපිට ඒක තියෙන සීනි ප්‍රමාණය බොහොම අමාරුයි පාලනය කරගන්න. එතකොට හුඟක් කලකට දියවැඩියා පුද්ගලයෙක් මං හිතන්නේ තෙල් අඩු, ඒ කියන්නේ තෙල් ගොඩක්ම අඩු වෙන අඩු කිරි జాතියක් පාවිච්චි කරන එක තමයි හුඟක් වැදගත්. මොකද මේගොල්ලන්ට හෘදය සම්බන්ධ සංකූලතාවයන් තියෙන හැකියාව වැඩි නිසා. අනිත් එක තමයි විශේෂයෙන්ම පාන්, හුඟක් වෙලාවට පාන් කන එකේ තියෙන අපේ ලංකාවේ තියෙන ප්‍රශ්න නම් මොකද අපේ පාන් වල හුඟක්ම සුද්ධ ඒක ගොඩක්ම පිරිපාදු කරලා ඒකේ සුදුභාවය වැඩි පාන් වල මේවා තියෙන කිඳි ප්‍රමාණය හුඟක් අඩුයි. ඉතින් ඒක නිසා හුඟක් වෙලාවට මේකේ තියෙන අනිත් එක අපේ පාන් සාමාන්‍ය ආහාරයට ගන්න මොකක් හරි හොදිත් එක්ක තමයි පාන් ගන්න. එතන තියෙන කිඳි ප්‍රමාණයත් එතකොට අඩුයි සමස්යක් විදිහට ආහාර වේලක. ඉතින් මෙතකොට සීනි වැඩි වෙන්න තියෙන හැකියාව වැඩි. ඉතින් මේක නිසා පාන් කෑමේදීත් ඒකේ බලන්න ඕනේ හැමතිස්සෙම ප්‍රමාණ සහ ඒ කන ඒ තමන් කන්නේ මොනවත් එක්කද කියන එක වැදගත් වෙනවා. තමන්ගේ සීනි පාලනය කරගන්න තමන්ට අවශ්‍ය නම්. අනිත් එක තමයි විශේෂයෙන්ම ගර්භණී මවක් ගත්තාම. දැන් විශේෂයෙන්ම ගර්භණී මවක් තමන්ගේ ගර්භණීතාවයට ඇතුල් වෙනකොට අධිපරෙන් පෙළෙනවා නම් මේ වගේ මවකට මාස සුමාන 28 වෙනකොට විශේෂයෙන්ම දියවැඩියාව හැදෙන්න තියෙන සීනි ප්‍රාණය කරගන්න බැරි හැකියාවක් බටපත් වෙනවා. ඉතින් මෙහෙම මේ தත්ත්වය ඉතාමත්ම අධික ලෙස දැන් පැවතිමින් පවතිනවා. මේකට එක හේතුවක් තමයි ගර්භණී කාලයේදී අපි හැමතිස්සෙම හිතනවා දරුවෙක් ලැබෙන්න ඉන්නකොට දෙන්නෙකුට කන්න ඕනේ කියන අපේ තියෙනවා කන්සෙප්ට් එකක්. ඉතින් මේකෙදී හැමතිස්සෙම බලනවා වෙන්දට වැඩිය කන්න. ඊට අමතරව ඇඟ නිමෙන කෑම කන්න ඕනේ කියන කන්සෙප්ට් එකකුත් තියෙනවා. එතකොට වැඩිපුර තැඹිලි වර්ග බොනවා, වැඩිපුර ආනමාලු කෙසෙල් ගෙඩි ගන්නවා, මේ වගේ මේ තත්ත්වෙකුත් තියෙනවා. දැන් මේ තමන්ගේ ටිකක් අධිබරක් තියෙනයි මේ විදිහට ආහාර ගන්න ගත්තම මම තමන්ගේ මේ ආහාර මේ සීනි භාවය පාලනය කරගන්න බැරි වෙනවා. ඊට අමතරව තවත් හුඟක් අය කරන එකක් තමයි
තමන්ගේ ඒ කාලේදී සමහරවිට වමනිය වගේ ගතිය උක්කාරිය වගේ හින්දා සමහරවිට කන්න බැරි වෙනවා. ඉතින් කන්න බැරි වෙච්ච හින්දා හුඟක් වෙලාවට කිරි පැකට් බොන්නත් හුඟක් අය පෙළඹෙනවා. දැන් අපේ හුඟක් වෙලාවට තියෙන කිරි පැකට් වල සීනි ඉතාමත්ම බහුලයි. සමහරවිට සමහර දැන් මේ වගේ ආහාරයේ සීනි බහුල ආහාරය පාලනය කර ගැනීම ඇත්තටම හැම ගර්භණී මවස්ම වැදගත් වෙනවා. මොකද තමන්ට නැත්තම් අනිවාර්යයෙන්ම සීනි තත්ත්වයට පත් වෙන්න තියෙන හැකියාව වැඩි වෙන නිසා. ඉතින් ගර්භණී මවකටත් තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ ආහාර වර්ග අර මම ඉස්සෙල්ලා කිව්වාගේ මේ ආහාර කාණ්ඩ පාලනය කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. අනිත් එක ඊට අමතරව ඒකෙන් කියන්නේ නැහැ ගර්භණී කාලේ කන්න නැතුව ඉන්න නෙමෙයි, හැම ආහාරයක්ම ආහාරයට ගන්න ඕනේ. නමුත් ඒ ආහාර ගන්න ප්‍රමාණය ගැන තමයි සැලකිලිමත් වෙන එක ඉතාමත්ම වැදගත්. අනිත් එක විශේෂයෙන්ම ව්‍යායාම ඒකත් එක්ක අඩුම ගානේ දවසකට පෑක් විතර ඇවිදීමත් ඉතාමත්ම වැදගත් වෙනවා තමන්ගේ සීනි තත්ත්වය පාලනය කරගන්න අවශ්‍ය නම්.